ඇත්තටම නිර්මිණි ඉතාත්ම වැදගත් මාතෘකාවක් කියලා මං කියනවා. මොකද මේ මිත්‍යාව නිසා අපිට වෙන හානිය අතිවිශාලයි. මිත්‍යාව නිසා මානසික හානිය, ආර්ථික හානිය අතිවිශාලයි. මේ තරම් දියුණු ලෝකෙක, පුදුමාකාර දියුණුවක් ලබන ලෝකෙක අපි තවමත් මේ මිත්‍යා මතම ජීවත් වෙනවා නම් ඒ තුල ජීවත් වුණොත් එහෙම අපේ ජීවිතය පැහැදිලියම විශාල අභාග්‍ය සම්පන්න තත්වයකට යනවා. දැන් මම එහෙම කියන්නේ දැන් බලන්න බුදුන් වහන්සේ වුණත් බුදුන් වහන්සේ පහළ වෙන කාලේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණයි කියනවා. ඒ කියන්නේ මිත්‍යාවෙන් පිරිලා කටු මත නිදා ගන්නවා, ඇඳුම් නැතුව යනවා, දෙවිවරු අදහනවා, ගස් ගල් දෙවිවරු කියලා කියනවා, ඉරට දෙවියව කියනවා. දැන් අපි හිතමු එච්චර ඒ අවුරුදු 2500ක ඉතිහාසය තුළට ගියත් එහිම ඒ කාලේ මිත්‍යාපත ඒ ලෝකයක් තුළ තමයි බුදුන් වහන්සේ ආවේ. දැන් අද වුණත් බලන්න අපේ රටවල් ඉන්දියාව වැනි රටවල් වල සමහර රටවල් වල මේ මිත්‍යාවන් පිරිලා. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. මේ ළඟදී එක දරුවෙක් අවුරුදු 10ක් විතර මම හිතන්නේ වයස, ඒ දරුවට කලන්තයක් හැදෙනවලු, දරුවට බෙහෙත් ගන්නවලු. ඒ බෙහෙත් ගන්න අතරේ පස්සේ බෙහෙත් නවත්තලා එක ආගමික නිකායක එක පූජකවරයෙක් කියලා තියෙනවා බෙහෙත් නවත්තන්න, නවත්තලා යාඥා කරන්න කියලා. පස්සේ මේ බබා මැරිලා තියෙනවා, මිය ගිහිල්ලා. මිය ගියාට පස්සේ මම හිතන්නේ මේ ලංකාවම දන්න මේ සිද්ධිය, ඒ ළමයා ඇඳේ තියාගෙන කුණු වෙනකම්ම යාඥා කරන මිනි මලමිනියත් නරක් වෙනකම්ම මේ අම්මයි තාත්තයි යාඥා කරනවලු. පස්සේ මම හිතන්නේ පොලිසියෙන් ගිහිල්ලා අත්අඩංගුවට අරන් තිබුණා. ඉතින් මං කල්පනා කරන්නේ මෙච්චර දියුණු ලෝකෙක මේ තමයි මිත්‍යාවකට ඇයි මේ ගොදුරු වෙන්නේ. මිත්‍යාව පස යාමේ අපේ යම්කිසි මානසික ස්වභාවයක් තියෙනවා කියලා කාල්ජි යුන් කියලා මනෝවිද්‍යාඥය කියනවා. මිත්‍යාවට ගොදුරු වීමේ යම් ප්‍රවණතාවයක්. මම ඒක කල්පනා කරාම නිල්මිනි මෙහෙම හිතුවා. ඇල්බර්ට් කැමු දාර්ශනිකයා කියනවා අර කල්පිතයන් සහ ආලෝකයන් අතර අතුරුදහන් වූ ලෝකයක මිනිසාට තම අමුත්තක ලෙස දැනෙනවලු. ඒකෙන් සමහර ප්‍රශ්නයකට උත්තරයක් නිසිට හොයාගන්න බැරි වුණාම සමහර ලාවට මෙහෙම ඒක නිසාත් එක හේතුවක් වෙන්න පුළුවන් මිත්‍යා පිටපස යන්න. දැන් ඔබ මම උදාහරණ කීපයකින් මේ මිත්‍යාවන් පැහැදිලි කරන්න කැමතියි. මට මතකයි මගේ ළඟට එක වෛද්‍යවරයෙක්, මගේ මිත්‍රයෙක්, ඔහු ආවේ ඔහුගේ කොලෙස්ටරෝල් හුඟක් තිබුණා. තිබිලි වෙලා ඔහුට හෘද ආබාධයක ලක්ෂණ ආවා. ආවට පස්සේ හෘද රෝග විශේෂඥය කිව්වා ඔහුට පැහැදිලිවම බයිපාස් එකක් කරන්න වෙනවයි කියලා. බයිපාස් එකක් කරන්න වෙනවයි කිව්වම ඔහුගේ ගෙදර තමන්ගේ බිරිඳගේ නෑද පක්ෂය සේරම ඔහුගේ කේන්ද්‍රය අරගෙන නස්ට්‍රක්ස්ට කරුවෙක් ළඟට ගියා. ගියාම කිව්වා අවුරුදු දෙකක් යනකම්ම කිසිම ඔපරේෂන් එකක් කරන්න එපා. මේ ගෙවෙන්නේ ඒ රාෂ්ට්‍රකයේ මේ නරක කාලය සමහරට ඔපරේෂන් එකෙන් කරත් ඔබ මිය යන්න පුළුවන් කියලා. හෘද රෝග විශේෂඥයන්ගෙන් තව හෘද රෝග විශේෂඥයෙක් ළඟට ගියා. එයාත් කිව්වා මාස 6ක් යන ඉස්සෙල්ලා මේ ඔපරේෂන් එක කරන්න නැත්නම් දරුණු හෘද ආබාධයක් ඔබට එන්න පුළුවන්. ඔබ ජීවිතක්ෂිරපත් වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට මේ වෛද්‍යවරයා විශ්වාස කරේ අන්තිමේදී මුළු පවුලේ කවුරුත් කිව්වේ කරන්න එපා මේ ඒ රාෂ්ට්‍රකේ කාලේ කියලා ඉවරලා අර ඔපරේෂන් එක කරේ නැහැ. නමුත් දැන් අද වෙනකොට මාස 10ක් වෙනෝ මේ වෛද්‍යවරයා දරුණු හෘද ආබාධකින් මිය ගියා. ඉතාත්ම වාසනාවන්ත සිත්‍ය. මේ ඉගෙනගත්ත මිනිස්සු මේ මිත්‍යාව පිටුපස යනවා. මේක එක. දැන් ඔබ කිව්ව තව ලස්සන දෙයක්. තනියම hina වෙනව, තනියම කතා කරනවා. දැන් තනියම hina වෙනව කතා කරනවා කිව්වම මගේ ළඟට මේ දැන් මාස 4ක් වෙනව එක කාන්තාවක් එක්කන් වෙනවා. ඒ තරුණියක්, ඇයගේ වයස අවුරුදු 23යි. අවුරුදු 17 දී දකින්නේ තනියම hina වෙනව කතා වෙනව. කතා කරනවා. හරියටම උසස් පෙළ ලියන්න මාස 3ක් තියෙනවා. අම්මල බැලුවා මේ මෙයා තනියම hina වෙනව කතා කරනව, පාඩම් කරන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ. එපාර ඉක්මනින්ම ගියා මෙයා අංචරම බලන්න කියලා. අංචරම බලන්න කියාම කිව්වා මෙයාට භූතාත්මයක් වෙයිලා කියලා. භූතාත්මයක් වෙයිලා කියලා හිතාගෙන යන්ත්‍ර මන්ත්‍ර විශාල මුදලක් වියදම් කළා නිල්මිනි. විශාල ධනයක් කළා තියෙනවා. මගේ ළඟට අපි ළඟට එක්කන් එනකොට මගේ ළඟට එනකොට අවුරුදු 5යි. මට කියන්න ඕන මේ හිතගාව වැඩසටහන බලලා තමයි ඒ අම්මයි තාත්තයි ඔය දුව
අවුරුදු පහක් මේ අසනීපයෙන් දුක් විඳලා යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර පිටුපස ගිහිල්ලා මොකද්ද ලෙඩේ? බින්නෝන්මාදයේ තියෙන ලක්ෂණ තමයි තනියම හිනා වෙනවා, තනියම කතා කරනවා, තමන්ගේ සිතුවිලි අනිත් අයට තේරෙනවයි කියලා හිතෙනවා, ඊළඟට තමාව කවුරු හරි පාලනය කරනවයි කියලා හිතනවා. මේ තමාවට භූතයෝ යක්ෂයෝ වැහිලා කියලා තමන්ගේ විශ්වාසය තමා තුළට එනවා. එක එක විකාර, ඒ කියන්නේ අර තෝට් සිම්ටම්ස් එනවා, ඩිලියුෂන් මායාකාරී සිතුවිලි එනවා, හැලුසිනේෂන් භ්‍රාන්ති එනවා, සම්පූර්ණයෙන්ම ජීවිතය කඩා වැටෙනවා. නමුත් හිතුවද අසනීපයක් කියලා නෑ, හිතුවේ භූතයෙක් වැහිලා කියලා. ඇත්තටම අද වෙනකොට ඇයට සනීප කළ ප්‍රතිකාර කළ එළියට ගන්න හරි අමාරුයි. මොකද හේතුව අවුරුදු පහත් තිස්සේ නිසි ප්‍රතිකාරයක් නැතුව යන්ත්‍ර මන්ත්‍ර භූත පිටිපස්සේ දුවලා හරිම පව් දීපල විශාල සංඛ්‍යාවක් නැති කරගෙන. ඉතින් මෙන්න මේ ආකාරයට මට ඔබට කියන්න ඕන, ඔය ආගම් තුළ මේව නෑ. කතෝලික ආගමවත් මුස්ලිම් මහමත්තුමාවත් ජේසුස්තුමාවත් කියලා නෑ ලෙඩක් එහෙම කියලා නෑ නේද? මම කතෝලික ජේසුස්තුමා කියලා තියෙනවද ලෙඩක් හැදුනොත් ප්‍රතිකාර ගන්න එපා කියලා? නෑ, මේ එක එක නිකායවල් ඔල පුජ්ජලව ඉන්න, මේ නිකායවල ඉන්න පුජ්ජලව අරගෙන සමීක්ෂණයක් කරන්න ඕන මානසික රෝගීන්ද කියලා. මං කරන යෝජනාවක් මේ. අර පවුලට කියලා තියෙනවා දරුවට ප්‍රතිකාර කරන්න එපා, යාඥා කරන්න. යාඥා කරගෙන ඉන්නවා ප්‍රතිකාර නැතුව දරුවා මැරෙනවා, මැරිච්ච මළමිනියටත් යාඥා කර කර ඉන්නවා නරක් වෙනකම්. ඉතින් මේක තමයි මිත්‍යාව. මේ මිත්‍යාවෙන් සටන් කරන්න තමයි රවින්ද්‍රනාත් ටාගෝර් ඒ ලස්සනමට අමරදේවයන්ගේ ගීතයක් මතක් වෙනවා. මොකද ගතානුගතිකව පවතින සිරිතේ මරුකතරට වැදිලා ඒව නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාන. මේ කියන්නේ රවින්ද්‍රනාත් ටාගෝර් ඉන්දියාවේ සිටි මහා කවියානෝ මේක ලියන්නේ. මේක ලස්සනට අමරදේව සිංහලට මේක කළේ. මම හිතන අමරදේවයන් කියන ගීතයක්. ඒ කියන්නේ මිත්‍යා ලෝකෙන් අපි ගලව ගන්න. අපි උතර නෙවෙයි සත්‍ය තියෙන්නේ, පොළව කොටන තැන, ඒ මිනිස්සු වැඩ කරන තැන තමයි සත්‍ය තියෙන්නේ. මේ බොරුව මිත්‍යාව තුළ නෙවෙයි. ඒක නිසා මේ මිත්‍යාව ගැන බුදුන් වහන්සේ කියලා තියෙන තව දුරටත් යනවා. මොකද මේ ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය, මේ බෞද්ධ දර්ශනය තුළ මිත්‍යාව නැහැ. මිත්‍යාවට හරවගෙන තියෙනවා ඉන්න සමහර මේ පූජකවරු. එහෙම නැත්තම් කියන්නේ දැන් පූජකවරුනේ මොන ධාරින්ද කියන්නේ, චීවරධාරී නේද? මේව මිත්‍යාවන්ට හරවගෙන ව්‍යාපාර බවට පත් කරන් තියෙනවා. ඔබ අහලා කියනවා නකත ජාතකයේ ලස්සන දෙයක් තියෙනවා. බුදුජානක මම මෙටිසෙලත් කියලා තියෙනවා. එක කපල් එක මේ බුදුජානක මහන්සේ මේ දෙව්වරම් මෙහෙර ඉන්නකොට ධර්ම දේශනයකට එනකොට මේ හාමුදුරුවෝ අතර කතා බහක් යනවලු කසුකුසුව. බුදුන් වහන්සේ අහන මොකද්ද ඔබේ කසුකුසුව කියලා. එතකොට මේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් නැගිටලා කියනවා, ස්වාමීනි අපේ ඉතාත්ම හොඳ සිටුවරයෙක් ඉන්නවා, ඒ සිටුවරයාගේ පුතා විවාහයක් කරගන්න ගිහිල්ලා තියෙනවා, ඒ විවාහය කරගන්න කියන දවස නැකත හොඳ නැහැ කියලා ඉවර වෙලා මෙදා කරන්න එපා කියලා තියෙනවා. අන්තිමේදී අනිත් පාක්ෂයේ නැකතට කරේ නැහැ කියලා සම්පූර්ණ විවාහය කඩාකප්පල් වෙලා දැන් මේ පුතණුවන් විශාල මානසික පීඩනයකට වැටිලා කියලා. බුදුන් වහන්සේ මොකද එතන කියන්නේ? ඉතාත්ම ලස්සන දෙයක් කියන්නේ. අහසේ තාරකාවන් වලට කුමක් කළ හැකිද කියලා. මේ කියන්නේ අහසේ තාරකාවන් වලට අපේ ජීවිතය තීරණය කරන්න බෑ කියලා බුදුන් වහන්සේ කියනවා. මේ මොහොත තමයි හොඳම මොහොත. මේ ගත් තීරණය තමයි හොඳම තීරණය. ඔබ ඒ මත ඉන්න කියලා බුදුන් වහන්සේ නක්කත් ජාතකයේ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට ඔය එක එක ඇදහිලි සම්බන්ධ කරන්න එපා කියලා මම මේ කියන්නේ. මේ මුළු ප්‍රජාවටම බෞද්ධයන්ට, මොකද මේ ඇදහිීම් බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට දර්ශනය තුළ, ශ්‍රේෂ්ඨ දර්ශනය තුළ නෑ. ඒක නිසා මේ මිත්‍යාව නිසා මිනිස්සු දුක් විඳින එක බලන්න ඕන, අපේ සායනවලට එන්න ඕන. කී දෙනෙක් මානසික රෝග නිසි ප්‍රතිකාර ගන්න නැතුව යන්ත්‍ර මන්ත්‍ර පිටුපස ගිහිල්ලා තමන්ගේ ධනයත් කාලයත් නැති කරගන්න ඕද කියලා ඔබට දකින්න පුළුවන්. එක දවසක් වාඩි වෙලා හිටියොත් අපේ සායනික පැය 3-4.